නමුන්නාසලාගේ ඔක්කම දකුණු උසන්න මහින්ද මහතෙර ආදරය කරන අය. මුළු ඔක්කම උසන්න දකුණු අත. වං අත උසන්න පොහොට්ටුවට ආදරය කරන අය. දෙකම උසලා ගහන්න මුළු රටටම ඇහෙන්න පොදු ජන පෙරමුණට ජය වේවා කියලා. ඒ විතරක් නෙවෙයි. අපිට 2020 පාර්ලිමේන්තුවට යනකොට ජොන්සන් නැමැතුමාගේ ගෝලියෝ තමයි පාර්ලිමේන්තුවට ඉතින් අලුතෙන් මන්ත්‍රීවරු වෙනවා. අලුතෙන් මන්ත්‍රීවරු වෙනකොට නායක හාමුදුරුවනේ 6-4 බඩුවක් එනවා. මම දැක්කේ ලිෆ්ට් එකේදී. හොඳ 6-4 බඩුවක්. සාමාන්‍ය පාර්ලිමේන්තුවට එනකොට ඒ වගේ තමයි වැඩිපුර ඕනේ 30 කෝටි වගේව නෙමෙයි. ටිකක් 6-4 ඇඟපද තීන මොකක් හරි වෙලාවට ගිහිල්ලා ගේම දෙන්න පුළුවන්. මං සතුටු වුණා. මොකද කඳ උරේ එකෙක්. ගිහලා ලංගල්ලා ඇහුවා මල්ලි කොහෙන්ද සර්? ඉරියාලෙන් ප්‍රාදේශ සභාවේ සභාපති ඉඳන් මම පලාස් සභා නොගියෙන් එක පාටම දියවන්නාය පැනපෝ සුමිත් කියන ඔබේ නායකයා. එදා දැක්ක දවසේ මං දැනගත්තා මේකක් එක්කෙන් හරි කොක්කෙන් හරි අඹ කඩන බඩුවක් කියලා. එහයිය තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ අරගල කරුව හිතුවනම් ජොන්ස්ටන් නැමැතිතුමාගේ කුරුණාගල හයිය නවත්තන්න පුළුවන් වෙන්නේ ගේ ගිනි තියලා දේපල විනාශ කරලා සුමිත්ගේ ගෙදර ගිනි තියලා ශාන්තකගේ ගිනි තියලා හේරත්ගේ ගිනි තියලා මේ සියල්ල ගිනි තියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටන්න පුළුවන්ද බැරිද කියන එක අද ඔප්පු කරනවා හිරියාල ආසනේ ඔබ සියලු දෙනා. අද පොදු ජන පෙරමුණ නැගිටලා තිනවා කියන්නේ නායක හාමුදුරුවනේ එක පොහොට්ටුවක් කැඩුවම විලක තියෙන පොහොට්ටු දෙකක් කැඩුවම විලක තියෙන ඒ විලේ තියෙන නෙළුම් පොහොට්ටු නෙළුම් පෙන් නැතුව ඉන්නවද නායක හාමුදුරුවනේ? නෑ. තවත් එනවා උඩට. තවත් එනවා උඩට. එනිසා මතක තියාගන්න කවදාකවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එහෙම ලේසියෙන් බිම දාන්න පුළුවන්කමක් නැතයි කියන එක ඔබ සියලු දෙනා දොප්පු කරලා තිනවා මිත්‍රවරුනි. මම අනාවැකියක් කියනවා අපේ සුමිත් ගැන. නායක හැමතුනේ මාත් ප්‍රාදේශ සභාවේ සභාපති පුටුවෙන් තමයි මේ දේශපාලන ගමන ආරම්භ කරේ. මේ 27 වෙනි අවුරුද්ද මං විශ්වාස කරනවා සුමිත් ඔබට හයිය තියෙනවා, ඔබට ශක්තිය තියෙනවා. කවදා හරි දවසක ඔබ අපි ඇස් ඉදිරිපිටම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නාමල් අපේ අනාගත නායකයාගේ කැබිනට්ටුවෙත් වාඩි ගන්න පුළුවන් ශක්තිය තියෙන මිනිහෙක් කියන එක නිර්ලෝභීව මං ඔබට ප්‍රකාශ කරනවා. යමම් මල්ලි ඉස්සරහට එක තමයි අපිට අවශ්‍ය කරන්නේ. දැන් තමුන්නාසලා දන්නවා නායක හාමුදුරුවනේ බුදුහාමුදුරනේ කාලේ තිබුණානේ හුඟක් වෙලාවට බොරුව උඩ ඇත්ත යට. දැන් ඉතිහාසයේ නායක හාමුදුරුවනේ දැන් වෙච්ච දේවල් ගැන හිතන්නේ නැතුව අපි දකිනවා ජනතා විමුක්ති පෙරමුණ මහා සංඝ සමුළු තියෙනවා. මහා සංඝ සමුළු නායක හාමුදුරුවනේ මම ඉපදුනේ කළුතර. මම ඉපදිච්ච කළුතර පොහද්දර මුල්ලේ ප්‍රේමාලෝක හාමුදුරුවෝ ප්‍රසිද්ධ බය නැති ප්‍රසිද්ධ නායක හාමුදුරුවනේ ප්‍රේමාලෝක හාමුදුරුවෝ. ප්‍රේමාලෝක හාමුදුරුවන්ව ජනතා විමුක්ති පෙරමුණ පන්සල ඇතුලේ තමයි වෙඩි තියලා මැරුවේ. ලේ විලක් මැද්ද ප්‍රේමාලෝක හාමුදුරුවෝ වස්කඩුවේ ප්‍රේමාලෝක හාමුදුරුවන්ව ජනතා විමුක්ති පෙරමුණ මරලා දානවා. දැන් මහා සංඝ සමුළු තියෙනවා. මේ අපිට උගන්වනවා දේශපාලන ක්‍රමවේදේ. විජේ කුමාරතුංග කියන්නේ මේ රටේ බිහි වෙච්ච මහා දැවන්ත කලාකරුවෙක්. ඒ දැවන්ත කලාකරුවව තමන්ගේ ගෙදර ඉස්සරහා පිටදී ඒ කලාකරුවගේ මූණට පෙනුමට අපි ආදරය කරා. විජේ කුමාරතුංග මරලා දානවා. මේ මහා රටම ආදරය කරපු කලාකරුවා මරලා දානවා. කලාකරුව නැගලා සින්දු කියනවා. අනුර කුමාර අප්පුඩි ගහනවා. බලන්නකො වෙලා තියෙන දේ. මේ රටේ අසහාය කලාකාරයව මරපු පක්ෂේ උන්ගේ වේදිකාවට නගින්න හිරිකිත තිනවද
මෙරටේ කලාකරුවන්ට කියන එක අපි අහනවා. ඊට පස්සේ අනුර කුමාරයන් කට උල් කරලා කියනවා සමට විදුලිය දෙන්න ඕනේ කියලා. සමට විදුලිය. ඒතර සමට විදුලිය දෙන්න ඕන කියන අනුර කුමාරලා ඒ දවස්වල විදුලිය තිබුණා. අනේ අපිට ලයිට් එක දාන්න එපා කියලා මුන් තුඩු කළා දෙනවා. විදුලිය ගෙදර තිනවා තුඩු කළා දෙනවා. අද එක ගෙදරකවත් ලයිට් දාන්න එපා කියලා. රොච්චෝලේ විදුලි බලාගාරය හදන්න දුන්නේ නැහැ. ඒ වගේම සම්පූර් විදුලි බලාගාරය හදන්න දුන්නේ නැහැ. ට්‍රාන්ස්ෆෝමර් ටික ගිනි තිව්වා. මේ රටේ දින මිනිස්සුන්ට විදුලි අරගෙන යන විදුලි රැහන් පටි ටික කැඩුවා. ඒක කඩලා කියනවා සමට විදුලිය දෙන්න ජනතා විමුක්ති පෙරමුණ. ඊළඟට මේ රටේ මිනිස්සුන්ට හොඳ ප්‍රවාහන පද්ධතියක් ඕනේ කියලා කියනවා. මේ කවුද කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ. මං හිතන්නේ කරුණාකර තීන ඩිපෝවල බස් කීයක් ගිනිදුවද? පාර යනකොට සීටීබී බස් එක නවත්තලා ගිනි තිව්වා. කෝච්චි ටික ගිනි තියලා හොඳ ප්‍රවාහන පද්ධතියක් ඉල්ලනවා ජනතා විමුක්ති පෙරමුණ. ඒ විතරක් නෙවෙයි දැන් ඊයේ පෙරදා අපි දැක්ක විශ්‍රාමික හමුදාව. විශ්‍රාමික පොලිසියල දහරිවංග ගෙනල්ලා ඒ අයගේ වෙනම සංවිධානයක් හදලා ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවට ගේනවා. එදා මොකද්ද වුනේ? 88 89 මේ රටේ ත්‍රිවිධ හමුදාවේ හිටපු මහා නිලධාරින්ව පොලිසිය නිලධාරින්ව ගේ ඇතුලෙන් එළියට අරගෙන යනවා. අර වීරසිංහ මන්ත්‍රීතුමා කිව්වා වගේ තමන්ගේ ජීවිතයේ අත්දැකීම. දරුව බලන් ඉඳද්දී ත්‍රිවිධ හමුදාවේ, යුද හමුදාවේ, ගුවන් හමුදාවේ ඒ වගේම නාවික හමුදාවේ පොලිසිය මිනිහා ගෙදරින් එළියට අරගෙන ගිහිල්ලා ඔළුවට වෙඩි තියනවා තමන්ගේ බිරිඳ දරුවෝ ඉස්සරහා පිට. දැන් කියනවා අපි වෙනම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා වෙනුවෙන් සහන ලබා දෙනවා කියලා. දැන් මේක තමයි ජනතා විමුක්ති පෙරමුණ රටේ ජනතාවට කියන්නේ. නමුත් මේ රටේ අද ත්‍රිවිධ හමුදාවේ පොලිසිය දාබර අම්මලා තාත්තලා ලේ කඳුළු හඳන් නැතුව ඉන්නවා. ඒයි අද තමන්ගේ ඉන්න ස්වාමි පුරුෂයා තමන්ගේ පුතා ත්‍රිවිධ හමුදාවේ නම් එයා වැඩ කරන්නේ යාපනයේ නම් එයා වැඩ කරන්නේ කිරිනොච්චිය නම් එයා වැඩ කරන්නේ මුලතිව්වල නම් ඒ අම්මට බයක් නෑ නායක හඳුරුවනේ. ඒ බිරිඳට බයක් නෑ. අනිවාර්යෙන් මගේ ස්වාමි පුරුෂයා මගේ පුතා ගෙදර එනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය ඇති කරලා දුන්නේ ඔය කතා කරන කවුරුවත් නෙවෙයි මේ රටට සාමය ගෙනාවු මහින්ද රාජපක්ෂ අපේ ජනපතිතුමා කියන එක මේ අද උන්හලට අමතක වෙලා. ඒ දවස්වල නාමල් රාජපක්ෂ ජාතික සංවිධායකතුමනි මගේ දිස්ත්‍රික්කයේ තමයි ජේවිපී කාරු වැඩිම හිටපු දිස්ත්‍රික්කේ. සෝමවංශ අමරසිංහ මගේ ඈතගම පයාගල තිල්වින් සිල්ලම් බේරුවල හෙට මුල්ලේ. ඒ වගේම ජේවිපීකේ ඉඳලා දැන් ජනදාත නිදහස් පෙරමුණේ විමල් වීරවංශ කළුතර උතුරේ උපතිස්ස ගමනායක මේ කළුතර දිස්ත්‍රික්කේ මගේ මන්ත්‍රීතුමා ඉන්නවා. ලලිත් වර්ණකුමාර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. අපේ දිස්ත්‍රික්කේ තමයි වැඩිම ජනතා විමුක්ති පෙරමුණේ අය හිටියේ. දැන් මේ දවස්වල ගෙයින් ගෙදෙට්ට යනවා. පත්‍රිකාවක් අරගෙන ගෙදරින් ගෙදෙට්ට ගිහිල්ලා කියනවා අපි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මාලිමාව කියලා කියනවා අපිට අපේ ඡන්ද දෙන්න කියලා කියනවා. දැන් අපේ ගම්බය යනකොට අපේ පැත්තේ ජේපි වැඩිපුර තිබුණේ. ඒ යන ගොඩක් ගෙවල් වලින් 80ක 90ක ගෙවල් වලින් කියනවා යනකොට ආ පුතේ එන්න. මොනවා පුතේ ඕනේ? අනේ අපිට දෙන්න අපි මාලිමාවෙන් අපි ජේපී කියන්නේ අපි මාලිමාවෙන් මාලිමාවට ඡන්ද දෙන්න රට හදන්න. අනේ අපේ ගමේ ඉන්න මැගිනන්දා. මැගිනන්දා කියලා බුදු පුතේ. යකෝ ඡන්ද දෙන්න අයිඩෙන්ටිටි තියෙන්න ඕනේ. හඳුනුම්පත තියෙන්න ඕනේ. බලවුන් අරන් ගියා. කරුණාකර හඳුනුම්පත ගෙනත් දීපල්. මේ රටේ මිනිස්සුන්ගේ හඳුනුම්පත් ටික අරන් ගියවුන් දැන් ගිල්ලා ජනතාවගෙන් ඡන්ද ඉල්ලනවා. මතක තියාගන්න. ඔය මොන ජාතියේ සෙල්ලම් දැමත් මේ නම් මැතිවරණයේදී නැවත වතාවක් ඡන්දබලයේ ඡන්ද ගන්නකොට ඉහලින්ම ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහට්ටුව කියන එක බොහොම වගකීමකින් අපි කියන්න ඕන මිත්‍රවරුනි. හැබැයි එහෙම කියද්දී නායක හාමුදුරුවනේ සමහර මේ වෙලාවේ අපි දකිනවා මේ සමහරු කියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඕනෙත් නැල්ලු ළඟ ජනාධිපති හදන්න පොහට්ටු ඕනෙත් නැල්ලු අපිට හදන්න පුළුවන්ලු චූටි කොල්ල දෙන්නේ. අර චූටි කොල්ල ඉන්නේ. ඒ කොල්ල කියනවා දැන් ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිව හදන්න පුළුවන්ලු කොට්ටුව නැතුව රාජපක්ෂලා නැතුව හදන්න පුළුවන්ලු. අපි කියනවා හදන්න.
කිසි ප්‍රශ්නයක් නැ හදා ගන්න. හදාගෙන පුළුවන් නම් වඩා ගන්න. වඩාගෙන නලව ගන්න. නලවල ඕන දෙයක් කර ගන්න. මතක තියා ගන්න. මේ පොට්ටුවේ ජීවත් වෙන මිනිස්සු මහින් රාජපක්ෂගේ මිනිස්සු අපිට හැමදාම ආණ්ඩුවේ ඉන්න ඕන කියලා අගේ අමාරුවක් නැහැ. අපිට ආණ්ඩුවගේ විපක්ෂෙත් පුරුදුයි. හැබැයි විපක්ෂේ හිටියත් නැවත පිළිසිදු පොට්ටුවේ ආණ්ඩුවේකුයි ජනාධිපතිවරයෙකුයි හදන්න අපිට මේ රටේ හයිය තියෙනවා කියන එක අපි මතක් කරන්න ඕන මිත්‍රවරුනි. ඒ හයිය එහෙම ලේසියෙන් අපෙන් අරින්න හම්බ වෙන්නේ නැහැ. අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධානාත්මක පක්ෂයක්. මේ රටේ ආවද කාගෙන්න කරන්න පුළුවන් වෙන්නේ මේ රටේ හැම දිස්ත්‍රික්කයකම හැම ආසනයකම හැම මැතිවරණ කොට්ටාසයේ තියෙන ග්‍රාම සේවා වසමකම හැම ඡන්ද කොට්ටාසකම සම් සංවිධාන ජාලයක් තියෙනවා නම් අනුබද සංවිධාන ජාලයක් තියෙනවා නම් ඒ විනම කිසිම පක්ෂයක නෙවෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන අපේ පක්ෂ කියලා අපිට ගෞරවයෙන් ආඩම්බරයෙන් කියන්න පුළුවන් මිත්‍රවරුනි. රජිත් ප්‍රේමදාස මහත්තයා ගැන නායක හඳුන්නේ කතා කරන්න දෙයක් නැහැ. දැන් මේ දවස්වල තනිකරම පාසල ඇතුලේ ඉඳී අර පන්ති කාමරයක් හදනවා. ඒ පන්ති කාමරේ හදාගෙන ඒ පන්ති කාමරේ තමයි දැන් ඉන්නේ. දැන් හෙට අනිද්දා මං හිතන්නේ අපේ පෙර පාසල් සම්බන්ධයෙන් දන්නවා මෙතුමිය හොඳට ඔන්න බලන්න හෙට අනිද්දා වෙනකොට සෙල්ලම් විදුල අරන් එනවා පෙර පාසලට. රජිත් මහත්තයා බලන්න සීසෝ අප් ඇන්ඩ් ඩවුන් කිව්වේ නැත්තම් ආයි මතක තියාගන්න ඒක සිද්ධ වෙනවා. ඒ හින්දා පය වෙන දෙයක් නැහැ. එයාව එහෙම මේ පැත්තෙම තියමු. ඔකට මොන්ටිසෝරියන් ආ මේ පැත්තේ පාලම පේනවා. ඒ දණ්ඩෙන් යනවා. හොඳටම වහිනවා කුඩේ තිනවා මේ කතේ වෙනවා. ඉතින් ඒ නිසා යාට ඒ පැත්තෙම බාර දෙමු. ඒක නම් බය වෙන්න එපා. අපි සංවිධානාත්මක පක්ෂයක් හැටියට අපි ලෑස්තිමේ නොහොනම් මැතිවරණයකට මූණ දෙන්න. ඒ මැතිවරණේ මූණ දෙනකොට කුරුණාගල කියලා කියන්නේ හැමදාම ජොන්සන් නැමතුමනි ඔබතුමාගේ දිස්ත්‍රික්කය ඔබතුමාගේ දේශපාලන අනුග්‍රාමිකයොත් එක්ක ඉන්න දිස්ත්‍රික්කය මේ දිස්ත්‍රික්කය තමයි ලංකාවේ හැමදාම මැතිවරණවලදී ආණ්ඩු හදනවද ආණ්ඩු තියනවද කියන තීරණාත්මක සාධකයේ තියෙන දිස්ත්‍රික්කය තමයි මේ කුරුණාගල දිස්ත්‍රික්කය. මේ දිස්ත්‍රික්කෙන් තමයි පණිවිඩය දෙන්නේ අපි ආණ්ඩුවක් හදනවද කියන එක. අපි ජනාධිපතිවරයෙක් හදනවද කියන පණිවිඩය දෙන්නේ මේ කුරුණාගල දිස්ත්‍රික්කෙන්. ඒ දිස්ත්‍රික්කයේ කුරුණාගල දිස්ත්‍රික් රැස්වීම නෙමෙයි මේ. කුලියපිටිය සමම්ප්‍රියගේ රැස්වීම තිව්වා. ඒක කුලියපිටියේ සුමිත්ගේ රැස්වීම තිව්වා. සුමිත්ගේ එක හිරියල නිකන් නෙවෙයි මටත් ඔප්පියක් දැම්මා. ගලවන්න එපා කියලා ඒක ඔළුවේ දැම්මා මාත් කතා කරන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ තාම ආසන රැස්වීම විතරයි. දිස්ත්‍රික් නායකයා ලැස්ති දිස්ත්‍රික් රැස්වීම තියන්න. කොහොමද තියේද ජොනි නියර මෙහෙමනම් කුඹුර කොහොමද තියේද? මේ කාසනයක් විතරයි. එහෙනම් කුරුණාගල දිස්ත්‍රික්කේ දිස්ත්‍රික් රැස්වීම තියන දවසට තීන්දුව කරයි රටේ මිනිස්සු ජනාධිපතිවරය හදන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොට්ටුවෙන් කියන එක මතක් කරනවා ගමෙන් ඔබ සියලු දෙනාට ජය වේවා. අපේ ආදරණීය නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජය වේවා. ක්‍රියාල ආසනයේ නායකයා සුමිත්ට ජය වේවා. ජොන්සන් නැමැතිතුමාට ජය වේවා. අපේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට ජය වේවා. පොට්ටුවට ජය වේවා. බොහොමත්ම ස්තුතියි. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.